आयुवान सुबह दर्शनक कालीन प्रवृत्ति वार्ता करने अंक एक समेत कालीन सत्य हरित मुख्य नसियत उदयसन पुआत विकास याई में ममलक्षिका प्रणाम दो प्रथमें सिरस्थल मेरठ हरित कृषिकार मांत वैदपीली वेले एक्सा जाती इनके पैसे सुमटे व्रततुले क्रियात्मक वाणी अंत दूषित पालने आक विपक्षनायक किया राज्य वैद्य निलधारीन आगमेति हमुवे प्रथमें देशीय पुआत एक्सत जातींगे सहकार महले कंवरिय सह जनाधिपति गोटाबे राजपक्ष महतातर हमुवक पेवत्तुना ए जनाधिपति कार्यालय दी एहिदी मेरठ हरित कृषिकर्मांत वैडपिलिवल एक्सत जातींगे पैससुमट लक्वी तिबेनवा कन्नी विघ्नराजा महात्म्य एक्सत जाति संवर्धन वेडसटहणे सहकार परिपालक सह एक्सत जाति संवर्धन वेडसटहणे आसियानु सह पेसिफिक कलापीय कार्यांशे अध्यक्ष वरियलेस कटियुतु करनु लबनवा दिदहस विसियक तिरसर संवर्धन वार्तावट अनुव पसुगिय वसरट सापेक्षव अगेयन हतकिन इदिरिट पेमिन एति श्रीलंकाव रटवल 165क अतरिन 87 वन स्थानयट पत्व एति बव विघ्नराजा महात्म्य पेन्वा दुन्ना मेम तत्वय तवदुरटत वर्धनय करगनिमिन हरित कृषिकर्मांत वेड පිළිවෙල සඳහා විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණා. ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරින්ගේ ස්ථානමාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආක්‍රම වේදයටම ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමග පැවති සාකච්ඡාවේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එෙහිදී ශ්‍රේණිධාර වෛද්‍ය නිලධාරින්ගේ ස්ථානමාරු මණ්ඩල මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදයටම ඉදිරියටත් පවත්වාගෙන යන්නයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නා. මෙතෙක් පැවති ක්‍රමවේදය ඇතම් නිලධාරින්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවයට පත් නොකර වෘත්තීය සමිති සමග ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන්නයි अग्रामात्यवरया उपदेश लबा दीति बनवा वैद्य परिपालनय ज्येष्ठ कनिष्ठ लेस कोटस देखकट बेदा क्रियात्मक नोकर एकम नियदियक तबा कटेतु करन्नै रजे वैद्य निलधारिन्गे संगमे वेनुवेन अधास प्रकाश कल विशेषज्ञ वैद्य अनुरुद्ध पादनी महता मेहिदी योजनावग्द इदिरिपत् कला व्रटतुल क्रियात्मक वाणे अंत दूषित पालनयक बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा व्रटे पवत्न दूषण सहमुलिन्म इवत् किरीम समगी जनबल वेगे अरुमुन बवाय विपक्ष नायक वरया पवसान्ने ए त्रिकुणामले प्रदेशे पेवती वेडसटहनकदी अपे रटतुल क्रियात्मक वेन मे पालनय अंत दूषित पालनय වංචාවට මුල් තැන ලැබුණු යුගයක් මෙවන් තත්වයක් තුල අපි පැහැදිලිවම කියනවා සමගි ජන බලවේග රජයක් තුල මොනම ආකාරයක දූෂණයකටවත් අපි ඉඩ තබන්නේ නැහැ දූෂිතින්ට රාජ්‍ය පාලනයට ප්‍රවේශ වන්නට අපි ඉඩ තබන්නේ නැහැ දූෂිතින්ට මැති යමතිකම් ලබා දීමේ සංස්කෘතියට අපි නැවතීමේ ලකුණ තබනවා දූෂණයෙන් වංචාවෙන් තොර යහපත් ප්‍රසස්ත प्रबुद्ध राज्य पालने मेरटे जनता दायाद करंट समगी जन बल वेगाटीतुक मम्मे वस्तावे पहदिलिवं प्रकाश कर व्रट मेवन वीट पवती आर्थिक अर्बुद हम वेवुआ शेष्ट्र रसक संदा सहन रसक लबादीमट पसुगेदा कैबिनेट अनुमेतिय हिमिवुना कैबिनेट अनुमेतिय हिमिवु सेनीन जनता सहन पिलिबंदव दनुम दीमट मुदल अमाते बसिल राजपक्ष महता विशेष प्रवृत्ति साकच्चावा केंदवनु लेबुआ දාම මේ කොවිඩ් ව දුරත් එක්ක සමස්ත ලෝක වාසීන්ටම සෑම රටකටම ඉතාම දුෂ්කර අවස්ථාවක තියෙන වෙලාවක දැඩි වෙහෙසක් දරලා අපි යම් ආකාරයක සහන සැපීමට හැකි තත්යකට රටේ ආර්ථිකය යම් කිසි කටයුත්තක් කරන්න අපිට පුළුවන් ලැබිලා තියෙනවා ඒ අනුව මෙන්න මේ සහන ටික අපි ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කර බව සඳහන් කරනවා පළවෙනි එක මේ රටේ राज्य सेवकीन मेकट सियलु संता मंडल अधिकारी वलायतिवेनवा उन सियल दिनाटम मे मासे इंदला जनवरी मासे इंदला मासिक दीमनावक लेस रुपयाल 5000ක අතිරේක දීමනාවක් ඔහුගේ පඩියට ලබා දෙනවා ඒක අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය ලැබිලා වැඩි වෙච්ච අයටත්
හම්බුවෙනවා ඒ වගේම ඒ විශ්‍රාමයෙන් සියලු දෙනාටම රුපියල් 5000ක සීමනාවක් මේ මාසේ ඉඳලා ලබා දෙනවා ඒ අතර ගරු කම්කරු ඇමතුමාගේ ඉල්ලුවා පෞද්ගලික අංශයටත් අතිරේක මුදලක් ලබා දීමට උත්සාහ කරන්න කියලා අපි ජනවාරි මාසේ ඉඳලා 3500 ලබා දෙන සියලුම සමුද්දිලාභීන්ට තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා අනිත් සමුද්දිලාභීන්ට සමානුපාතිකව වෙන වෙන තලවලින් ලැබෙන අයට මීටර් සමානුපාතිකව උන්ගේ දීමනාවත් වැඩි කරනවා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් උන්ට යම් කෙසේ විදියක අස්වැන්න අඩුවීමක් සිද්ධ වුණාම අපේ අපි හිතනවා අස්වැන්න 120ත් 30ත් අතර ගානකින් අඩුවේ කියලා යම් විදියකින් පොල් භාවිතය අඩු වීමක් නිසා යම් විදියකින් සිද්ධ වුණොත් පාඩුවක් හෝ නුණක් අපි රුපියල් 75 ගානේ සෑම බී කිලෝ එකටම ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගෙවතු පර්චස් 20ට අඩු 20යි අඩු ගෙවතු තියෙනවා 18,36,266 මේ සියලුම ගෙවතු වගා කිරීම සඳහා රුපියල් 5000ක උදව්වක් කරනවා ගොවින්ට ඒ ගෙවත්ත සකස් කර ගැනීමට බිම සකස් කිරීම සහ බීජ පැල සහ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට ඒ වගේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි එයාට රුපියල් 10000ක මුදලක් දෙනවා ඒ දෙකොල්ලටම එයහා සමාන 6 මාසයකට පස්සේ මේ ගෙවත්ත වගා කරලා හරියට දෙවුනොත් ඒ පර්චස් 20ට අඩු ගැටිය නැවත රුපියල් 5000කුත් පර්චස් 20ට වැඩි අක්කරයට අඩු අයට ඒ අයට රුපියල් 10000කුත් දෙන්න ඒ අතර විශේෂයෙන්ම වතුකම් කරුවන්ට වතුකම් කර පවුලක් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් රුපියල් 40ක සානාධාරයක් එක්ක කිලෝවල් රුපියල් 80 ගානේ ලබා දීමට තීන්දු කරලා තියෙනවා ඒ වගේම සියලු අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ද්‍රව්‍ය වල සම්පූර්ණ බදු වලින් නිදහස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා අලුතෙන් කිසිම බද්දක් හෝ වෙන මේකක් අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ආබාධික සෙබළුන් සඳහා ඔවුන්ට අර රුපියල් 5000 ජනවාරි මාසෙ ඉඳලම ගෙවන බව මේවා කරනවා ඒ වගේම අපි දන්නවා විදේශ මුදල් ප්‍රමාණය විශාල හිඟයක් අපිට ඇති වුණා අපි ඉල්ලීමක් කරනවා විදේශ භාණ්ඩ වලින් අපිට විශාල මුදලක් යන්න ගියොත් එහෙම අපිට තවදුරටත් මේක කටයුතු කරන්න පාසු වෙයි මේ කාලය තුල තාම අමාරු කම් මැද්දේ වුණත් අපේ ආර්ථිකය ශක්තිමත්ව කරලා තියෙනවා අපි ඒ වගේම දූෂණය වංචාව නාස්තිය මේවා හුඟක් ඉතුරු කරලා තියෙනවා විශේෂයෙන්ම ලෝක බැංකුවත් ආසියානු සම්බන්ධ බැංකුවත් IMF එකත් එක්කත් මේ පිළිබඳව අපේ ආර්ථිකයේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා නෑ IMF එකට යන්න තීන්දුවක් අරෙන්නේ නෑ IMF එක එක්ක සාකච්ඡා කළ යුතුයි කියලා තමයි තීන්දුව අරගත්තේ ඒ සියල්ල අපි පදනම් වෙන්නේ IMF එකවද World Bank එකද වෙන කවුද කියන එක උඩ නෙවෙයි ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් බලලා තමයි මේ තීන්දුව ගන්නෙ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂව කතාව පසුගිය දා ලබා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් जीवन भर मिरी जनता रूपयाल पंदा हम बेन्ने मेरा इन मोडियो नेम पंदा चंद गान मिनसुने अभी जनता मे पंदा गण वे बड़मिलट गिवण मदिपाड़ोट आंडोट बेन बेन गिदरवे विश्रामी වතුකම්කරු ජනතාවට රොටි කන්න යම් සහනයක් ලබා දීම ගැන අපන සතුටු වෙන්න ඕනේ ඒ වගේම අපි රජයක් හැටියට රටක් හැටියට මේ පැලස්තර ආර්ථික විසඳුම් එක තවදුරටත් ඉදිරියට ගෙන යන්න බෑයි කියන එක තේරුම් ගන්න ඕනේ බැසිල් පප්පගේ අලුත්ම ගේමක් එකම දෙයයි පාවිච්චි කරේ ආණ්ඩුව මොකද්ද ඒ පාවිච්චි කරේ මේ රටට සල්ලි අච්චු ගන්න මැෂින් එක විතරයි පාවිච්චි කරේ මේක පුද්ගලෙක් තමුන්ගේ ප්‍රතිරූපය හදාගන්න කරන වැඩසටහන් ජනාධිපති නබතුමාගෙන් ඉල්ලනවා හෘද සාක්ෂියට එකගව කියන්න මේ කරපු දේ හරිද වැරදිද කියන අපි කියන ආණ්ඩු රටේ ආදායම් ටික හදපල්ලා මොකද්ද මේ කරන කෙහෙල්මල අපේ රටේ ජනතාවට ජීවන වියදම ඉහළ ගිහිලා තියෙන අවස්ථාවක් එවැනි අවස්ථාවක මෙහෙම සහන ලබා දෙන එක ඉතාමත් වැදගත් මේ අවස්ථාව උදා කරලා දුන්න අපේ මුදල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා විපක්ෂය කියන අර මුල හතේ කතාව කිව්වට අපි එක මොලේකින් වැඩ ටික පෙන්නලා තියෙන මේ රුපියල් 5000න් අද කරන්න පුළුවන් මොකද්ද අද ගෑස් සිලින්ඩරයක් අරගෙන 17 කීපයක් ගත්තනම් හාල් කිලෝ 5-10ක් ගත්තනම් එළවලු ටිකක්
එකක් ගත්තනම් රුපියල් 5000 ඉවරයි. දැන් අද සල්ලි තිබුණා කිරිපිටි ගන්න දිනවද? ගෑස් ගන්න දිනවද? සිමෙන්ති ගන්න දිනවද? යම් යම් අමාරුකම් තියෙනවා අපි පිළිගන්නවා. මහජනයට මේ බඩු මිලත් එක්ක සමහර අපහසුකම් තියෙනවා. නුත් ඒවට කරන්න පුළුවන් ප්‍රතික්‍රමයේ තමයි ඒගොල්ලන්ට මුදලින් ශක්තිමත් කරාම වැඩි වෙන මිලට ඒගොල්ලන්ට මුණ දෙන්න පුළුවන් කමක් ඇති වෙනවා. හෙටන් ඉදට මීට වඩා අමාරු නෝ තවත් අපි සහනාර දෙනවා. දැන් නැට්ටුවෝ බෙරකරුවෝ දවුල්කරුවෝ දැන් එනවා. ඒක නිසා මැතිවරණයක් එහෙම දැන් නම් නියතයක් යට තියෙනවා. බැසිල් කිව්වට මුදල් වෙන් කරා කියලා සහන දෙන්න. දැන් මේ සහන දෙන්න මුදල් කො? ගෙඩි කඩන්න නම් ගස් වවන්න ඕන. උතර දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා අපිට ගෙඩි කඩලා පෙන්නනවා. ගහ හංගනවා. මේ වර්ෂය ඉතාමත් අභියෝගාත්මක වර්ෂයක්. අපි නැවත වතාවක් ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕනේ. අපේ ඩොලර් ආදායම වැඩි වෙනකොට අපිට වර්තමානයේ පවත්න මේ ආර්ථික අර්බුදයට යම්කිසි ආකාරයක මුහුණ දීමේ හැකියාවක් අපිට ලැබෙයි කියන විශ්වාසය 2022 වර්ෂය තුලදී අපිට තියෙනවා. තුනෙන් දෙකක් ලබා ගත්ත අයවැයන් කිව්වා පරිපූර්ණ ඇස්තමේන්තු ගේන්නේ නැහැ කියලා ඊළඟ අවුරුද්දේ. එහෙමනම් කොහෙන්ද මේ සල්ලි වියදම් කරන්නේ? ඒගොල්ලෝ කියනවා බදු වැඩි කරන්නෙත් නැලු. එහෙනම් එක්ක කොහෙන් හරි කපන්න ඕනේ රුපියල් බිලියන 229ක්. එහෙම නැත්නම් සල්ලි අච්චු ගන්න වෙනවා මේක. මේ වෙන කිසිවක් නිසා නෙමෙයි මේ ආපු ජනතා විරෝධයේ බලපෑම නිසා. එමෙ නැතුව පාලකෝ මේ බන්දිස්සික තියලා මේ රටේ ජනතාවට දීපු දෙයක් නෙවෙයි. ඒ වගේම 5000 පිටන හැරෙන්නත් මදි. තෝරාගත්ත කොටසක් සඳහා පමණක් රුපියල් 5000 දීලා රටේම ප්‍රශ්න විසඳුවයි කියලා ප්‍රකාශ කරන්න ආණ්ඩුව මේ දරන උත්සාහයක්. මම හිතනවා මීට වඩා හොඳයි මේ රටේ සමස්ත ජනතාවගේ පෞගිය මාස දෙක තුන තුල වැඩි වෙච්ච ජීවන බරට ඔරොත්තු දෙන්න රටේ සමස්ත ජනතාවටම සහනයක් දෙන්න ජීවන බර අඩු කරන්න යම් පියවරක් ගත්තනම් සාමාන්‍ය පරිභෝජන අත්‍යවශ්‍යම් භාණ්ඩයක් වෙච්ච හාල් කිලෝ එක මිල දෙගුණ වෙලා තියෙනවා. ප්ලේන්ටි එක මිල දුගුණයකින් දෙගුණයකින් වැඩි වෙලා. හරියට ගත්තොත් එහෙම මේ මිල වැඩි වීමට අනුව රාජ්‍ය පෞද්ගලික වතු ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාවගේ වැටුප් දෙගුණ විය යුතුව තියෙනවා. රජයේ සහන දුන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. රටේ බඩු මිල අඩු කිරීමට රජයට හැකියාවක් නැති බැවින් පීඩිත පන්තියට සහන ලබා දීමට රජය මෙවැනි පියවරක් ගත් බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අමාත්‍යවරයා පැවසුවේ. පීඩාකාරී සාධක රාශියකට මැද වෙලා ඉන්න ජනතාවකට සොච්චමකින් හරි සහනයක් ඇති වෙන එක මම හිතන මේ වෙලාවේ ලොකු ශක්තියක් වේවි. මීට අමතරව තවත් රුපියල් බිලියන 85ක් පසුගිය අයවැයලේකෙන් වෙනකොට තිබෙනවා ජීවනෝපාය සංවර්ධන ඇතුළු වැඩසටහන් වෙනුවෙන් එහිදී සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් බහුතරයක් ආවරණය වෙන විදියට වැඩසටහන් ගණනාවක් පෙළ ගස්වලා තිබෙනවා. බඩු ටික ඉවත් කරපු නිසා ඉදිරියේදී බඩු මිල අඩු වෙනවා. ලෝකයේ සමස්ත බඩු මිල ඉහළ යද්දී මේ රස්නය ලංකාවට දැනෙනවා. භාණ්ඩ සුලභ කිරීම හරහා බඩුමිල පාලනය කිරීමේ හැකියාව මේ මොහොතේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා තමයි ආණ්ඩුව තීරණය කරලා තියෙන්නේ මේ සමාජයේ වඩාත්ම රිදෙන පිරිසට සහනයක් සැලසීම හරහා උන්ට මේ පීඩනය දරා ගන්න යම් අස්වැසිල්ලක් වීම තමයි මේ ආණ්ඩුවේ තීන්දුවේ අරමුණ වෙලා තිබෙන්නේ. රාජ්‍ය වියදම් කළමනාකරණය පැත්තෙන් අපේ ආණ්ඩුව ඉතාම හොඳ ආදර්ශයක් ලබා දෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා පමණක් එතුමාගේ කාර්යාලයේ වාර්ෂිකව බිලියන 3ක පිරිවැයක් රටට ආරක්ෂා කරලා දීලා තිබෙනවා. මේ අපෙන් ප්‍රශ්න කරා පළාත් සභා මැතිවරණයක් ළඟ එනවාද කියලා. ඒ විනි කල්පනායකට එකම හේතු වෙලා තිබුණේ මේ සාහන පැකේජයක් ලබා දීම. පළාත් සභා මැතිවරණය පිළිබඳ කිසිම සාකච්ඡාවක් ආණ්ඩුව තුල නැහැ කියන එක තම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. මේ සාහන මල්ලේ එකම අරමුණ උනේ උදමණයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් අස්වැසිල්ලක් ලබා දීම පමණමයි. මුල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ජීවත් පත් කරලා තියෙනවා. රට අර්බුදයකට ලක් වෙච්ච හැම වෙලාවෙම අපිට මිත්‍රයන් විදිහට ඇවිල්ලා උදව් කරපු රටවල් කීපයක්ම තියෙනවා. ඒනෝ කැබිනට් මණ්ඩලය තීරණය කරේ ජනාධිපතිතුමාට බලය පැවරුවා එක එක රටවල් වලට අදාළව අමාත්‍යරු නම් කරලා ඒ කමිටු පත් කරන්නට කියලා. එහෙම නැතුව කමිටු පත් කිරීමක් ඊයේ සිද්ධ වුණේ නැහැ. ලෝකයේ සමග ගනුදෙනු කළ යුතු ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වත්මන් ආණ්ඩුවට අපූරු පාඩමක් කියලා දුන්නා. එහිලා වත්මන් ඩීල් ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු ආකාරයද ඔහු පෙන්වා දුන්නා. මේ නායකයෝ විදේශ සමාගම් මිලදී අරගෙන තියෙන්නේ. සල්ලි වලට අරන් මේ නායකයෝ තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ විදේශ සබත්තා නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ ඩීල් තියෙන්නේ. අර කීන පොර සමාගම මන්දක ප්‍රකාශ කරලා තිබුණා. ආණ්ඩුව කට්ටියෙන් පගා ඉල්ලුවාගේ. අර මෙහෙමයි වෙලා තියෙන්නේ. මේගොල්ලෝ පගා ගන්න කොමිස් ගන්න රාජතාන්ත්‍රික භාවයක් නැහැ. හරි ලැජ්ජයි වාඩි වෙනකොට. වාඩි වුණට හිතන්නේ මොකද්ද? මේ පගාකාරයෙක් ඇවිල්ලා රාජතාන්ත්‍රික සබත්තා තියෙනවා. මේගොල්ලන්ට කිසි රාජතාන්ත්‍රික සබත්තා වෙන්නේ. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? ගනුදෙනු. වරාය දෙන්න මට කීයක් කර දීපන්. තෙල් ටැංකි දෙන්න මට කීයක් කර දීපන්. තෙල් පාර හදන්න දෙන්න මට කීයක් කර දීපන්. ඔව් විදේශ සබත්තා. අද නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් නෙමෙයි මේගොල්ලන්ට.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.